ඉතින් සුබ දවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකිය අපලේ YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ meat cutters ලට තියෙන job vacancy එකක් ගැන. ඉතින් meat cutters ලා කියන්නේ ඔයාලට මස් කැපීමේ ශාස්ත්‍රයේ තමයි මේ vacancy එක කරන්න තියෙන්නේ. ඉතින් job employer details විදිහට තියෙන larson-abattoir කියන Canadian company එකෙන් තමයි මේ vacancy එක දාලා තියෙන්නේ. ඉතින් ලොකේෂන් එක තියෙන්නේ ලේරෝස් වල කැනඩාවේ ස්කේ වල. සැලරි එක පැයකට Canadian dollars 21ක් එයාලා ඔයාලට දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. ගෙවනවාලු. ඉතින් එහෙම බැලුවොත් සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම work කරොත් මාසෙට ලක්ෂ 8කට ආසන්න salary එකක් ඕගොල්ලොන්ට earn කරන්න පුළුවන්. ඉතින් terms of employments ලා permanent employers ලා විදිහට තමයි ගන්න ඕගොල්ලොන්ව. ඒ කියන්නේ අවුරුදු දෙකකට ඔයාට work permit එකක් හම්බෙනවා. අවුරුද්දක් යද්දි කැනඩාවේ PR apply කරලා ඔයාට පුළුවන් ඔයාගේ පවුල අයවත් කැනඩාවට ගෙන්න ගන්න. ඊට අමතරව ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා. මේ වේකන්සි එකට ඉල්ලන්නේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක. ඉතින් වේකන්සිස් ගොඩාක් තියෙනවා කැනඩාවේ තියෙන. බට් මම ඕගොල්ලොන්ට තෝරලා වීඩියෝස් අරගෙන එන්නේ ඉංග්‍රීසි භාෂාව ඉල්ලලා තියෙන වේකන්සිස් ගැන. ඉතින් මොකද ඕගොල්ලොන්ට ෆ්‍රෙන්ච් බෑ, වෙනත් ලැන්ග්වේජස් බෑ. ඉතින් ඉංග්‍රීසි කියන්නේ අපි හැමෝටම සාමාන්‍ය ෆැමිලියර් ලැන්ග්වේජ් එකක් සහ ඉගෙන ගන්න ලේසිම භාෂාවක්. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ රට යන්න බලාපොරොත්තු වෙන ඉන්නව නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි හදාගන්න. ඒක ඕගොල්ලොන්ට හැමදාමත් ප්ලස් පොයින්ට් එකක් වෙයි රට යන ගමනේදී. ඉතින් එඩුකේෂන් ක්වලිෆිකේෂන්ස් ඇන් එක්ස්පීරියන්ස් ඔන්න මේ දේ ඔයාලගෙන් ඉල්ලන්නේ නැහැ. ඉතින් එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ නැහැ. හැබැයි ඕගොල්ලොන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒවා ඉන්ක්ලූඩ් කරලා ඔයා ඔයාගේ CV එක කැනඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන්න. ඉතින් CV එක හදන අය ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ කොහොමද හදන්නේ, හදන තැනක් කියන්න එහෙම කියලා. ඉතින් ඔයාලට ලොකු ලොකු ඇප් එකකින් බලන්න පුළුවන් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා කැනඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන්නේ. එහෙමත් නැත්නම් ඔයාලට සල්ලි දීලා කාට හරි කියලා එහෙම හදා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒකට සාමාන්‍ය රුපියල් 2000ක් 3000ක් ඒ වගේ ලොකු ගණන් ගන්න තැනුත් තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයිසස් බලලා ඔයාලට පුළුවන් CV එක හරියට හදා ගන්න. ඉතින් රෙස්පොන්සිබිලිටීස් විදිහට තියෙන කට්, ට්‍රිම් ඇන්ඩ් ප්‍රිපෙයාර් ස්ටෑන්ඩර්ඩ් කට්ස් ඔෆ් මීට්. එතකොට එන්ෂුවර් දැට් ද ක්වලිටි ඔෆ් ප්‍රොඩක්ට්ස් මීට් එස්ටැබ්ලිෂ් ස්ටෑන්ඩර්ඩ්ස්. එතකොට ක්ලීන් වර්ක් ඒරියා, ඒ වගේ දේවල්. ඉතින් හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි එක ගැන ඔගොල්ලෝ බලන්න ඕනේ. ඔය වගේ ජොබ් රෝල් එකක් තියෙන්නේ. ඉතින් මේ හැමදේම ඔගොල්ලොන්ට එයාලා ට්‍රේනින් එකක් දෙනවා. මොකද ඔගොල්ලොන්ට එක්ස්පීරියන්ස් එකක් ඉල්ලන්නේ නැහැනේ. ඉතින් එයාලා ට්‍රේනින් එකක් දෙනවා. ඉතින් ඒ ගැන බය වෙන දෙයක් නැහැ. ඉතින් ඔගොල්ලෝ රට යනවා කියලා කිව්වහම දැන් මේ වේකන්සිස් දැම්ම ගමන් ගොඩක් අය හිතන්නේ මේ ඊමේල්ස් වලට ඇප්ලයි කරපු ගමන් ඔයාලව හැමෝම සිලෙක්ට් වෙනවා කියලා. එහෙම එකක් නෑ. ට්‍රයි කරන්න ඕගොල්ලෝ හැමෝම ට්‍රයි කරන්න. ඕගොල්ලොන්ට චාන්ස් එකක් ලැබෙන්න පුළුවන්. සමහරට ඔයා දැනට මේ වෙද්දී ගොඩාක් ජොබ් වලට ඇප්ලයි කරලා තියෙන පුළුවන්. බට් සමහර ඒවගේ රිප්ලයි එන්න පුළුවන්, සමහර ඒවගේ රිප්ලයි අවිල නැති වෙන්න පුළුවන්. ඒ ආපු රිප්ලයි එකට ඔයාට රිප්ලයි අපහු රිප්ලයි බැක් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලා තියෙන පුළුවන්. හැබැයි ට්‍රයි කරන්න. මොකද දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ තනියෙන්ම රටකට ජොබ් එකකට හෝ එහෙමත් නැත්නම් ස්ටඩීස් වලට, එහෙමත් නැත්නම් බිස්නස්, මේ හැම දෙයකටම තනියෙන්ම ඕගොල්ලොන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ගොඩක් සාර්ථකයි. ඉතින් රිස්ක් එකක් තියෙනවා. මොකද තමන් තනියෙන් ඇප්ලයි කරන නිසා ඕගොල්ලොන්ට කාගෙන්වත් පාත් එකක් නැහැ. හැබැයි ගොඩක් ලොකු මුදලක් ඕගොල්ලොන්ට ඉතුරු කරගන්න පුළුවන් ඒජන්සි එකක් තුරු යනවට වඩා. ඊට අමතරව ඔගොල්ලොන්ට මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න ඕනේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ගොඩක් අය කන්ටැක්ට් නම්බර් එක ඉල්ලලා තියෙනවා මගේ. ඉතින් කිසිම විදියකින් මම ඒජන්සි එකක් නෙමෙයි කරන්නේ. ඔයාලට තනියෙන්ම ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රම ගැන තමයි මම මේ වීඩියෝස් වලින් අරගෙන එන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. අවසානයේදී තමයි කියන්නේ හැම වීඩියෝ එකකම ඔගොල්ලෝ කොහොමද ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් ඊමේල් එකට ඇප්ලයි
ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ වේකන්සිකට වඩා තවත් වේකන්සිස් ඔගලන්ට බලලා ඒවට ඇප්ලයි කරන්න සහ කැනඩියන් ස්ටෑන්ඩඩ් එකට සීව් එකක් හදාගන්න ප්ලේ ස්ටෝර් ගිහිලා ලොකු ලොක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඇප් එක වලට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි ජොබ් එකක් ෆයින් කරගන්න. ඉතින් හැමෝම ට්‍රයි කරන්න අපේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න, මොකද ගොඩක් අප්ඩේට්ස් එනවා හැම වේකන්සි එකක් ගැනම. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, අලුත් එක ෂෙයා කරන්නත් කරන්න අමතක කරන්න පා. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකම්